අපි අදත් මරණාතා ජේසුස් ස්වාමි දරුවන්ගේ පැමිණීම වෙනුවෙන් සූදානම් වන මේ ආත්මික ගමනේ වැඩසටහනකට අපේ ජීවිත ආත්මීකව සෝදිසි කරගන්නට ආත්මීකව ජේසුස් සමිදානන් වඩින්නට නියමිත ඒ මොහොත වෙනුවෙන් අපේ ජීවිතත් ලස්සන තැනක් කරගන්නටයි අපි මේ වැඩසටහන් මාලාව පුරාවටම මේ උත්සාහ කරන්නේ. අද මේ වැඩසටහන් මාලාව පුරාවට අපි කතා කරපු තේමාවල් එක්ක මම හිත ඔබත් එක්ක බෙදාගන්න මේ ආගමන සමයේ අපේ ජනවන්දනාව තුළ අපි දකින සුවිශේෂී දෙයක් තියෙනවා. මේ සුවිශේෂී සංකේතයත් එක්ක මේ දවස් කිහිපය මෙනෙහි කරන්නට කියලා මම හිතුවා. ඒ තමයි අපි මේ ආගමන සමයේ පටන් ගන්නකොටම ඔබ දිව්‍ය පූජාවට සහභාගි වෙන්නට ඇති පළවෙනි ආගමන සමයේ පළවෙනි ඉරිදා. එදා අපේ ජනවන්දනාවේ සුළු වෙනස්කම් කිහිපයක් තිබ්බා. පළවෙනි වෙනස්කම තමයි පියතුමා අඳින්නේ දම්පහති පූජා වස්ත්‍රය. ඊට පස්සේ අපි දකිනවා අපිට ඇහෙන්නට පටන් ගන්නවා ආරම්භක ගීතිකාව. ආගමන සමයේ පළවෙනි ඉරිදා ඉදන් අපි ගායනා කරනවා වඩිනු දෙව් මැසියා කියන මේ ගීතිකා ඛණ්ඩය. මේ ගීතිකා ඛණ්ඩයත් එක්ක පියතුමා පූජාසනයට ඇතුල් වෙලා මේ පියතුමා කරන පළවෙනි දේ තමයි එදා පූජාසනයේ අපි ආගමන සමයේ පමණක් දකින අලුත් සංකේතයක් තියෙනවා. අපේ කාටත් අපේ ඇස් මේ සංකේතයට ගැටෙනවා. ඒ තමයි ආගමන පහන් ටැඹ. එහෙම නැත්නම් අපි කියනවා ඇඩ්වෙන්ට් රීත් කියලා. ඔබ දකිනවා අල්තාරයේ පූජාසනයේ තියෙනවා රවුමක් කොළ පැහැති ගස් කොළ වලින් කොළ පැහැති වැල් වලින් මේ රවුම මේ වෘත්තාකාර රවුම සරසලා තියෙනවා. ඊට පස්සේ ඔබ දකිනවා මේ වෘතයේ මේ රවුමේ ඉටිපහන් හතරක් තියෙනවා. අපි කියනවා හරිත රවුමක්. කොළ පැහැති හරිත රවුමක්. මේ කොළ පහති හරිත රවුමේ ඉටිපන්දම් හතරක් තියෙනවා. අවසානයේ මැද තියෙනවා තවත් ඉටිපන්දමක්. මේ හරිත රවුම මාදර ප්‍රේමවන්තේනි සංකේතවත් කරනවා. හරිත කියන්නේ කොළ පහට. අපි එළියට බැස්සෙන් පස්සේ අපිට හැමතැනම කොළ පහට පේනවා. ඒක සාමාන්‍යයෙන් සබහා ධර්මයේ පැහැය. අපි ගෙයින් එළියට බැස්සම අපිට නිල් අහස පේනවා වගේම තමයි අපිට කොළ පහති ගස් කොළන් පේනවා. ඉතින් මේ කොළ පහේ කියන්නේ ශස්ත්‍රීක භවයේ සංකේතයක්. ශස්ත්‍රීක භවයේ සංකේතයක්. එතකොට මේ රවුම වෘතය අපි දන්නවා අපි රවුමක් ඇඳුතින් මේ රවුමේ පටන් ගැනීමක් සහ අවසානයක් නැහැ. අපිට මෙන්න මෙතන තමයි මේ රවුමේ පටන් ගැනීම මෙතන තමයි අවසානය කියලා අපිට කියන්නට බෑ. ඒ විදිහට තමයි මේ රවුම සංකේතවත් කරනවා සදාතන ජීවිතය. ආරම්භයත් අවසානයත් මම විමි කියලා එලිදරව් පුතේ දෙවි ස්වාමින් වහන්සේ අපිට කියනවා. එතකොට ආරම්භයත් අවසානයත් උන්වහන්සේ මේ සදාකාලික ජීවිතය. ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. මේ ජීවිතය සදාකාලිකයි. උන්වහන්සේගේ පැවැත්ම, උන්වහන්සේගේ රාජ්‍යය සදාකාලිකයි. මෙන්න මේක තමයි මේ හරිත රවුමෙන් සංකේතවත් වෙන්නේ. මේ හරිත රවුම සමහරක් වෙලාවට අපි වැරදි විදිහටත් මේ හරිත රවුම අපි නිර්මාණය කරනවා. අපි මේ හරිත රවුමේ සමහර කලාවට මේක ලස්සන වෙන්න කියලා අපි මේකට නේ මල් එකතු කරනවා. එහෙම නැත්නම් අපි නත්තල් ගහේ සැරසිල්ලට එකතු කරන අර පාට රවුම් බෝල තියෙන්නේ. අපි මේව එකතු කරනවා. මේක අපි අතර තියෙන වැරදි දෙයක්. මේ හරිත විතරයි මෙතන තියෙන්නට ඕන. කොළ පැහැය පමණමයි. මේ හරිත ශ්‍රස්ත්‍රීකත්වය කියන්නේ කොළ පැහැය පමණමයි මේ පහන් ටැඹේ අපිට පෙනෙන්නට ඕන. ඊට පස්සේ අපි දකිනවා මේ පහන් ටැඹේ ඉටි පහන් හතරක් තියෙනවා. මේ ඉටි පහන් හතර එක් ආකාරයකින් මාතර ප්‍රේමවන්තේනි සලකුණු කරන ආගමන සමයේ අපිට සූදානම් වෙන්න තියෙන සති හතර. ඒ වගේම තමයි තවත් සංකේතයක්, තවත් අරමුණක්, අදහසක් තියෙනවා. ඒ තමයි ආදම් සහ ඒවගේ පටන් අරගෙන ඒ මුල් සිද්ධි මාලාවේ ඉඳන් ජේසුස් වහන්සේගේ උපත වෙනකන් අපි විශ්වාස කරනවා. බයිබල් විශාරදයන් කියනවා අවුරුදු 4000ක කාලයක් ගත වුණා. අවුරුදු 4000ක. එතකොට මේ අවුරුදු 4000ේ කාලයත් සංකේතවත් වෙන්න සති හතරක්. එක සතියකින් අවුරුදු 4000ක් කියන අර්ථය තමයි මෙන්න මෙතන අපිට දැක්වෙන්නේ. ඉතින් මේ සති හතර සංකේතවත් කරන්න දම්පැහැති පන්දම් තුනකුයි,
රෝස පැහැති ඉටිපන්දමකුයි. අවසානයේ නත්තල් මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාවේ පටන් අපේ දල්වන සුදු පහත ඉටිපහනයි තියෙනවා. ඉටිපන්දම් පහක් අපිට තියෙනවා. ඉතින් මේ ඉටිපන්දම් පහම අපිට විවිධාකාර අර්ථකථනයක් ලබා දෙනවා. මෙන්න මේ අර්ථකථනයත් එක්ක මේ ඉටිපහනේ තේරුමත් එක්ක තමයි අද දවසේ පටන් අරගෙන අපි මේ ඉදිරියට ඇදෙන්නේ. ස්වාමින් වහන්සේගේ ආගමනයේට මේ අපි සංකේතය තුල මේ ඉටිපහන් තුල අපිට ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා මෙනෙහි කරන්නට. ඉතින් පළවෙනි ඉටිපහන අපි දල්වනවා දම්පැහැති ඉටිපහනක්. මේ ඉටිපහනට කියනවා අපි අපේක්ෂාවේ ඉටිපහන, Candle of Hope. ඒ වගේම තමයි මේ ඉටිපහන සඳහන් කරනවා දිවසිවරුන්ගේ ඉටිපහන කියලා. දිවසිවරුන්ගේ ඉටිපහන. ඒ මොකද ගොඩක් වෙලාවට මේ කාලය පුරාවට අපි ජේසුස් වහන්සේ ගැන යෙසායා, මීකා, දානියෙල්, එසකියෙල් මේ වගේ පුරාණ ගිවිසුමේ අපිට සඳහන් වන දිවසිවරුන් දිවස්වික කිව්වා. මේ මෙසියස් ගැන, ගැලුම්කාරයා ගැන, මෙන්න මේ දිවස් වෙකි ගැන අපි මේ කාලය පුරාවට අපි මෙනෙහි කරන්නට පටන් ගන්නවා. අපේක්ෂාවේ ඉටිපන්දම. දෙවෙනි ඉටිපන්දම ඒකත් දම්පැහැති ඉටිපන්දමක්. මේ ඉටිපන්දම අපි හඳුන්වනවා විශ්වාසයේ ඉටිපන්දම, Candle of Hope. ඒ වගේම ඒක නම් කරනවා Bethlehem ඉටිපන්දම කියලා. තුන්වෙනි ඉටිපන්දම අපි හඳුන්වනවා ආනන්දයේ ඉටිපන්දම, Candle of Joy. ඒ වගේම අපි මේ ඉටිපහන දක්වනවා එඬේරුන්ගේ ඉටිපහන විදිහට, එඬේරුන්ගේ ඉටිපහන. ඊට පස්සේ මේ තුන්වෙනි ඉටිපහන මුලින්ම දම්පැහැති ඉටිපහන් දෙකයි, තුන්වෙනි ඉටිපහන රෝස පැහැති ඉටිපහන. හතරවෙනි ඉටිපන්දම නැවතත් අපි දල්වනවා දම්පැහැති ඉටිපන්දමක්. මේ ඉටිපන්දම අපි හඳුන්වනවා සාමේ ඉටිපහන, Candle of Peace. ඒ වගේම අපි මේක නම් කරනවා දේවදූතයන්ගේ ඉටිපහන විදියටත්. අවසානයේ සුදු පැහැති මැද තියෙන ඉටිපන්දම තමයි ජේසුස් වහන්සේව දක්වන ආලෝකයේ ඉටිපහන, Candle of Light. මේ තමයි මාදර දරුවනි ප්‍රේමවන්තේනි මේ පහන් ටැඹේ, ආලෝකයේ පහන් ටැඹේ, ආගමන පහන් ටැඹේ මේ ඉටිපන්දම් පහේ තේරුම දල වශයෙන්. මට මතකයි මේ ඇත්තටම මේ සංකේත, මේ සම්ප්‍රදාය දේවස්ථාන ආශ්‍රිතව පටන්ගත සම්ප්‍රදායක් නෙමෙයි. මේ සම්ප්‍රදාය නිවසේ, ගෙවල්වල පටන්ගත සම්ප්‍රදායක් තමයි පස්සේ අපි දකින්නේ දේවස්ථානයට මේ ජනවන්දනාත්මක පිළිවෙත ඇතුල් වෙනවා. එතකොට මුලින්ම මේක පටන් ගන්නේ ගෙවල්වල. හැබැයි අද අපි ගොඩක් වෙලාවට දකිනවා පල්ලියේ මේ පිළිවෙත අපි ඉටු කරනවා. මේ සම්ප්‍රදායය තියෙන හැබැයි අපේ ගෙවල්වලද නැහැ. මට මතකයි මම පුංචි කාලෙත් ගෙදර ඉන්නකොට අපේ ගෙදරත් මේ ආගමන පහන්ටම අපි නිර්මාණය කරා. සමහරක් වෙලාවට අපි ඉටිපන්දම් අරගෙන ඒ ඉටිපන්දම් දම්පාට, රෝස පාට, මේ පේන්ට් එකක් අරගෙන අවිල පාට කරා. ඊට පස්සේ අපි මේ රවුමක් හොයාගෙන මේ රවුම කැන්දකොළ වලින්, එහෙම නැත්නම් හාතවාරියා වැල් වලින් මේ අපි මේක මොනාහරි වැල් ජාතිකෙන් ඔතලා මේක කොළ පහට කරගත්තා. එහෙම නැත්නම් අපිට පුළුවන් මැටි පහන් ගන්න. මැටි පහන් හතරක් අරගෙන මේ මැටි පහන් හතර අපි පාට කරලා මේ මැටි පහන් දල්වපු කාලයකුත් තිබ්බා. ඉතින් මේ වගේ මේ ගෙවල්වල අපේ අද කීයක් නම් ආගමන පහන්ටම අපි නිර්මාණය කරනවාද? සමහර කලාට අපිට නිර්මාණය කරන්න අවශ්‍යත් නැහැ. හදපු ඒවා තියෙනවා. අපිට ආගමික වෙළඳසල් වලින් මේ හදපු ආගමන මල් ටැඹක් අපිට ලබා ගන්නට පුළුවන්. හැබැයි මේ සම්ප්‍රදාය අද ගෙවල් වලින් ඈත් වෙලා යනවා. ඉතින් මුලින්ම මම ආරාධනා කරනවා අපිට මේ භාවනාව මෙනෙහි කරන්න අපිට ගොඩක් ලේසි වෙනවා. අපේ ගෙදරත් මේ ආගමන පහන් ටැඹ තියෙනවා නම් තාමත් ඔබ පරක්කු නැහැ. ගෙදර නැත්තම් එකක් ඔබට හදා ගන්නට පුළුවන්. එහෙනම් අද දවසේ අපි පළවෙනි ඉටිපහන ගැන මෙනෙහි කරමු. ඒ තමයි අපේක්ෂාවේ ඉටිපහන, Candle of Hope. මාදර දරුවනි ප්‍රේමවන්තේනි, ආගමන සමය කියන්නේම බලාපොරොත්තුවේ කාලයක්. බලාපොරොත්තුවේ කාලයක්. දෙවියන් වහන්සේ ආදම් ඒව මේ ලෝකේ නිර්මාණය කරලා මවලා මේ ආදම් ඒව මේ තිබ්බ නිදහස් තෝරා ගැනීමත් එක්ක පළවෙනි පාපේ සිද්ධ කරද්දී, මේ ලෝකයට පාපේ විපාකය අරගෙන එද්දිම දෙවියන් වහන්සේ ඒ මොහොතෙම අපේක්ෂාවක් දෙනවා. අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් දල්වනවා.
අපිට හම්බ වෙනවා උත්පත්ති පොතේ 3 පරිච්ඡේදයේ 15 වගන්තියේ උන්වහන්සේගේ බලාපොරොත්තුවේ සටහන පොරොන්දුව මුලින්ම දෙනවා. උන්වහන්සේ කියනවා තහසා ස්ත්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නේමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ තෝද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නේ. මේ සාතන් කරපු මේ විනාශෙන් සාතන් අරගෙන ආපු මේ විපාකයෙන් උන්වහන්සේ දේ නැවතත් හරිගස්සනවා කියන ඒ බලාපොරොත්තුව මෙන්න මේ මොහොතේ අපිට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගැලුම් කාර්යය පිළිබඳව බලාපොරොත්තුව මාතර දරුවනි ප්‍රේමවන්තේනි මම අර මුලින් කිව්වාගේ මේ දිනවල අපි දේ වචනයත් එක්ක ගනුදෙනුවේ යනවනම් අපි දකිනවා විශේෂයෙන්ම යසාය දෙවිසිවරයා මේ බලාපොරොත්තුව විප්‍රවාසයේ හිටපු වහල්කමේ හිටපු මිනිසුන්ට දෙනව බලාපොරොත්තුවක්. ඔබට ගැලවීම ලැබෙනවා. ඔබව මුදවන්න කෙනෙක් එනවා. මෙසියස් ගැලවුම් කාර්යයේ බලාපොරොත්තුවක් යසාය දෙවිසිවරයා දෙවියන් වහන්සේගේ වචන තුල අපිට ලබා දෙනවා අපි දකිනවා. විශේෂයෙන්ම අපි දකිනවා යසාය දෙවිසිවරයාගේ පොතේ 7 පරිච්ඡේදයේ 14 වගන්තියේ කියනවා. කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. ඔහුට එම්මානුවෙල් යන නම ඔහුට තබන්නේය. කන්‍යාවක් හරියටම දේව මාතන් වහන්සේ කන්‍යාවක් වුණා. ගැබ් ගන්නවා පුතෙකු බිහි කරනවා එම්මානුවෙල් ජේසුස් යන නාමය තබනවා. මේක තමයි මේ යසාය දිවසිවරයා ගෙනාපු ලස්සන දිවස් වැකිය. ඒ වගේම මෙනෙහි කිරීමට අපි අද යොදාගමු හරි ලස්සන දිවස් වැකියක්. මේ බලාපොරොත්තුවේ දිවස් වැකියක් මිනිසුන්ට දෙනවා. මොකක්ද මේ බලාපොරොත්තුව කියන දේත් යසාය දිවසිවරයා හරි ලස්සනට අපිට කියනවා මාතර දරුවනි ප්‍රේමවන්තින්. ඒ තමයි යසාය දිවසිවරයාගේ 11 පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා. 11 පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ මේ යසාය දිවසිවරයා කියනවා දාවිද්ගේ රජපෙළපත නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ. එතකොට දාවිත් රජතුමාගේ පරපුරෙන් තමයි මේ ගැලුම් කාර්යය වඩින්න කියන බලාපොරොත්තුව දෙනවා. ඒකනේ ජුසේතුමත් දේවම්මත් බෙත්ලෙහෙමට එන්නේ. දාවිත්ගේ නුවර තමයි මේ මෙසියස් ගැලුම් කාර්යය උපත ලබන්නේ. දාවිත්ගේ රජ පරපුරෙන් පැවතෙන්නේ. ජුසේතුමා දාවිත්ගේ පරපුරෙන් තමයි පැවතෙන්නේ. අපි දකිනවා මතයුතුමාගේ සුවිශේෂයේ පළවෙනි පරච්ඡේදයේම ජේසුගේ වංශාවලිය බලන්න. කොච්චර අපූර්වද මේ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව කියන දේ, අපේක්ෂාව කියන දේ. ඒක හැමදේම ජීවත් වෙච්ච දෙයක්. අවුරුදු 4000ක් තිස්සේ උන්වහන්සේ මේ අපේක්ෂාව, මේ බලාපොරොත්තුව නිවෙන්න දුන්නේ නැහැ. කාලෙන් කාලයට උන්වහන්සේ විවිධාකාරයෙන් මේ බලාපොරොත්තුව අරගෙන ආවා. අපිත් අපේ ජීවිතේ කොච්චරනම් දේවල් බලාපොරොත්තු වෙනවද? මේ කාලෙත් සමහරක් වෙලාවට අපේ බලාපොරොත්තු තියෙනවනේ. දෙසැම්බර් මාස අපි කියනවා බෝනස් ලැබෙන කාලයක්. එතකොට මේ දෙසැම්බර් කාලේ විවිධාකාර බලාපොරොත්තු අපේ තියෙනවා. මේ දෙසැම්බර් කාලේ විතරක් නෙමෙයි අපේ ජීවිතේම, අපේ ජීවිතේ ජීවත් කරවන්නේ මාතර දරුවනේ ප්‍රේමවන්තේනි මේ බලාපොරොත්තුව තුළ. බලාපොරොත්තු තමයි අපේ ජීවිත ජීවත් කරවන්නේ. මම අද දවසේ මගේ එක් බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් අයිති කරගන්නවා. ඒක අයිති කරගත්තයින් පස්සේ මට තවත් අපේක්ෂාවක් ලැබෙනවා. තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මගේ ව්‍යාපාරය, මගේ රස්සාව, මගේ ඉගෙනීම, මගේ පවුල ඇතුලේ, එහෙම නැත්නම් මගේ කැඳවීම ඇතුලේ මම යන ගමන. අපිට කාලෙන් කාලයට විවිධාකාර බලාපොරොත්තු ඇති වෙනවා. එතකොට මේ බලාපොරොත්තු ඉෂ්ටවීම ඒකත් මහා පුදුම සහගත විදිහටයි වෙන්නේ. අවුරුදු 4000ක් තිස්සේ මේ මිනිස්සු බලාගෙන හිටියා. මොන වගේ බලාපොරොත්තුවකටද මේ මිනිස්සු බලාගෙන හිටියේ? අපිව ගලවන්න කෙනෙක් එනවා, රජෙක් එනවා. දාවිද්ගේ රජපරපුරෙන්නේ. ඒ නිසා මේ හැමෝම හිතුවා රජ කෙනෙක් එනවා. ඒකෙනා සේනාවක් එක්ක ඇවිල්ලා මහ සටනක් දීලා මේ කඩුවෙන් මිනිස්සු මරලා මේ වහල්කමෙන් අපිව මුදවගෙන අපේම රාජ්‍යයක් පිහිටවනවා. මාලිගාවක රාජ්‍යයක් පිහිටවනවා. මේක තමයි මිනිස්සුන්ගේ ඔළුවේ තිබ්බ බලාපොරොත්තුව. අපේ ඔළුවෙත්, අපේ ජීවිතවල බලාපොරොත්තු මෙන්න මේ විදිහට. මම කරන ව්‍යාපාරය මෙන්න මේ විදිහට සාර්ථක වෙන්නට ඕන. අපි ටාගට්ස් හදනවානේ. මම ජනවාරිවල පටන් ගත්තේ, මම අවුරුද්දේ මාස 6ක් ඉවරනකොට
මම මෙන්න මෙතන ඉන්නවා. ඊට පස්සේ ඊළඟ මාස 6 අපි ටාගට්ස් තියෙනවා. අපි මේවා නේ චක්‍රයන් අඳිනවා. මේ ආර්ථික චක්‍රයන් අපි හදනවා. මේ රටේ ලෝකේ වටපිටාව වෙන දේවල් එක්ක අපේ තියෙනවා ටාගට්ස්. අපිත් තියෙනවා බලාපොරොත්තු. මෙන්න මේ විදිහට මේ දේ සිදු වෙන්න ඕන. හැබැයි දෙවිපියාණන් වහන්සේ තුල මේ උන්වහන්සේ කතා කරන බලාපොරොත්තුව ඊට වඩා වෙනස්. මේ යෙසාය දිවිසිවරයා මේ කොලොසෙනි පරිච්ඡේදයේ 6 වගන්ති ඉඳන් හරි ලස්සන උපමා ටිකක් අපිට අරගෙන එනවා. උපමේය ටිකක් අපිට අරගෙන එනවා. මේ හැම උපමාවකින්ම මේ හැම ආදර්ශයකින්ම උන්වහන්සේ හරි ලස්සන පණිවිඩයක් දෙන. උන්වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේගේම වචන තමයි යෙසාය දිවිසිවරයා මිනිසුන්ට කියන්නේ. වෘකයා බැටළුවා සමග වාසය කරන්නේ. දිව්‍යා එළු පැටුවා සමග ලගින්නේය. සිංහ පැටියාද වහු පැටියාද එකට කෑම කන්නෝය. මේ දේවල් වෙන්න පුළුවන්ද? මේ දේවල් කොහෙත්ම වෙන්න බෑ. වෘකයා බැටළු පැටියත් එක්ක ඉන්න බෑ. වෘකයා බැටළුවව කන සතෙක්. බැටළුවට ඇටෑක් කරන සතෙක් තමයි වෘකයා කියන්නේ. ඊට පස්සේ දිව්‍යා එළු පැටවත් එක්ක ඉන්නවලු, සිංහයා වහු පැටියත් එක්ක ඉන්නවලු. මේක වෙන්න බෑනේ. මොකද මේ දෙගොල්ලම ගැලපෙන්නේ නැහැ. එක පාර්ශවයක් හැමතිස්සෙම ඉන්නේ අනිත් පාර්ශවය ගොදුරක් කරගන්න. අනිත් පාර්ශවය හැමතිස්සෙම ඉන්නේ නේ අනිත් පාර්ශවයෙන් ආරක්ෂා වෙන්න. එතකොට මේ දෙගොල්ලෝ ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. විරසකයක් තියෙනවා. හැබැයි බලන්න. මේ ගැලවීම උදා වෙනකොට හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ දේවල් සිද්ධ වෙනවා. එළදෙනහා වලසා එක්ව තන කන්නෝය. උන්ගේ පැටව එකට ලගින්නෝය. සිංහයා හරකාමෙන් පිදුරු කන්නේ. කවදාවත් සිංහෙක් පිදුරු කනවද? එක වෙන්නේ නෑනේ. එක වෙන්නේ නෑ. හැබැයි යෙසාය දිවිසිවරයා මේ කියන්නේ මාදර දරුවනි මාදර ප්‍රේමවන්තේනි, මේ බලාපොරොත්තුව කියන දේ අපේ ජීවිතයේ අපි බලාගෙන ඉන්න දේවල් ලැබෙන එකම නෙමෙයි. අපි හිතනවා දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ අපේක්ෂාව මට ලබා දෙන්නේ මම හිතන විදිහට ඒ ආකාරයෙන් සිද්ධ වීම කියලා අපි සමහරක් වෙලාවට හිතනවා. නමුත් උන්වහන්සේ කියනවා නෑ. ඒක නෙමෙයි. ඒක නෙමෙයි උන්වහන්සේ මේ කියන බලාපොරොත්තුව. දිවසි වරුන්ගේ මුවින් වචනවලින් උන්වහන්සේ ප්‍රකාශ කර ඒක නෙමෙයි. ඒක වෙනස්. ඒක වෙනස්. අනේ නිසා පෞලුතුමත් හරි ලස්සනට රෝමුන්ගේ ලිපියෙන් කියනවා මොකක්ද මේ බලාපොරොත්තු මොන වගේද කියන එක. 8 පරිච්ඡේදයේ 24 වගන්තියේ කියනවා අප ගැලවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවේ. හරිම ලස්සනයි. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නෙමෙයි. මගේ ජීවිතේ පෙනෙන දේ, මගේ ජීවිතේ ඕන දේ ඒ විදිහට සිදුවීම බලාපොරොත්තුව නොවේ. ඒක නෙමෙයි කතෝලික ඔබේ මගෙන් ස්වාමින් වහන්සේ ඉල්ලන උන්වහන්සේ මේ කාලේ ඔබට මට ආයාචනා කරන බලාපොරොත්තුව. ඒක නෙමෙයි. එහෙනම් මොකක්ද මේ බලාපොරොත්තුව? උන්වහන්සේ කියනවා පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමටද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. අපිට පෙනෙන දෙයක් මේක වෙනවා කියන එක අනිවාර්යෙන් වෙනවා. ඒක බලාපොරොත්තුනේ. මොකද මම දන්නවා ඒක වෙනවා කියලා. බලාපොරොත්තුව කියන්නේ නොපෙනෙන දෙයක් සිද්ධ වෙන එක ගැන මම දරාගෙන ඉන්න ආකල්පය. එතකොට එතෙන්ට එන්න නම් උන්වහන්සේ කියනවා ඉවසිල්ලෙන් අපේමු. මෙතෙන්ට එන්න නම් ඉවසිල්ලෙන් අපේමු. එතකොට මේ බලාපොරොත්තු ඇතුලේ තමයි උන්වහන්සේ මේ ටිකෙන් ටික මේ ගැළවීම අරගෙන ආවේ. උන්වහන්සේ ආබ්‍රහම් සාරගේ ජීවිතේ බලාපොරොත්තුවක් ඇති කරනව මහලු වයසේ ඊසාක්ව ගෙනල්ලා. ඊට පස්සේ ආයමත් ඒ බලාපොරොත්තුව යටපත් කරන ආබ්‍රහම් තුමාට කියනවා ඔබ ඉන්න එකම දරුවා මට පූජා කරන්න. ආබ්‍රහම් තුමා කන්දට අරගෙන යනවා ඊසාක්ව පූජා කරන්න. දෙවියන් වහන්සේ දෙනවා බලාපොරොත්තුවක්. අහසේ තරුමෙන්ද පොළවේ වැලිමෙන්ද මං ඔබේ පරපුර ගොඩනගනවා. ඒකට පුතෙක්ව දෙනවා. හැබැයි දැන් කියනවා පුතාව පූජා කරන්න කියලා. පුතාව පූජා කරන්න කියලා. එතකොට බලන්න මේ අපේක්ෂාවන් කැඩෙන තැන. අපි කියනවනේ ඉච්ඡා බංගත්වයට පත් වෙනවා කියලා. නේ සමහර වෙලාවට අපි හිතපු දේවල් ඒ දේ අපේ ජීවිතේ සිද්ධ වේගනොන්න ගමන් කරනවානේ.
හැමදේම මම හිතන විදිහට පතන විදිහට මගේ ටාගට්ස් වලට අපේ ජීවිතේ ඒ විදිහට ඔන්න ගමන් කිරීමක් කරනවා. හැබැයි එකපාර මේක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට අපි ගොඩක් දුකටපත් වෙනවා. අපිට ඒකට ඉවසීම නැති වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද මෙහෙම වෙන්නේ? මට වැරදුනේ නෑනේ. මම ඔක්කොම ප්ලෑන් කරලානේ කරේ කියන මේ අපේ ඇතුලේ මේ අපේක්ෂා බංගත්වයත් එක්කම අපිට එනවා දොම්නසක්. අපිට එනවා කලකිරීමක්. එතකොට සෙකරියස් එලිසබෙත් මේ යුවලත් මේ දිව්‍යන් වහන්සේ සෙකරියස් කියන්නේ පූජකෙක්. එලිසබෙත් කියන්නේ දෙවන් වහන්සේට බොහොම ආදරෙන් පක්ෂපාතීව හිටපු දැහැමි යුවලක්. අපිට වචනේ කියනවා ලුක්තුමා දැහැමි යුවලක්, ධර්මිෂ්ඨ යුවලක්. නමුත් වයස් ගත වෙනකම් ඒ දින යාක්ෂා කරා. හැබැයි දරුවෙක්ගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. උන්වහන්සේ අවසාන මොහොතේ තමයි ඒ බලාපොරොත්තුව ඒ දිනගේ ජීවිතයට අරගෙන ඉන්නේ. මරියා ජෝසප් ඒ දිනගේ ජීවිතේ ලස්සන වෙනම බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තුව ඒ දෙන්නටම නොදැනීම ඒ දේ ස්වාමින් වහන්සේ වෙනස් කරා උන්වහන්සේගේ බලාපොරොත්තුව මේ ලෝකෙට ගේන්න. අවුරුදු 4000කට කලින් උන්වහන්සේ දුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරන බලාපොරොත්තුව උන්වහන්සේ අරගෙන ඉන්න මරියා ජෝසප්ගේ ජීවිතයේ තිබ්බ ඒ බලාපොරොත්තු අපේක්ෂාවන් කැඩුවා. එතකොට මේ කැඩෙන අපේක්ෂාවන් තුල බලාපොරොත්තුන් කැඩීම තුල තමයි උන්වහන්සේ නැවතත් අපි කවදාවත් හිතපු නොහිතපු විදිහේ අපිට කරගන්න බැරි අපිට අලංකාර කරගන්න බැරි බලාපොරොත්තුවක් ඇතුලේ උන්වහන්සේ අපේ ජීවිත අරගෙන යන්නේ මාදර දරුණී ප්‍රේමවන්තයින්. බලන්න මේ බලාපොරොත්තුවේ මේ දැල්ල දල්වාගෙන හිටපු කෙනෙක් තමයි මාර්තා කියන්නේ. ලාසරස් මැරිලා දවස් 4කට පස්සේ ජේසු බෙතානියට එනකොට ජේසු එනවා කියලා මාර්තට දැනෙනකොට ආරංචි වෙනකොට මාර්තා යනවා ඉස්සරහට. ජේසු ඉස්සරහට ගිහලා ජේසුට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒත් දැන්වත් ඔබ වහන්සේ යමක් ඉල්ලුවොත් ඒ දේ දෙවියන් වහන්සේ ඔබට දෙන බව මම දන්නවා. මේ තමයි බලාපොරොත්තුවේ දැල්ම. ලාසරස් මැරිලා දවස් 4ක් තිස්සේ මේ ගල්ලෙන් ඇතුලේ හිටියේ. හැබැයි මාර්තා කියනවා දැන්වත් ඔබ වහන්සේ දෙයක් ඉල්ලනවා නම් ඒක දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. ඔබ වහන්සේ ආවේ නැති කියලා දුක් වුණා. හැබැයි ඊට පස්සේ ඒ කැඩිච්ච ඒ නැති වෙච්ච අපේක්ෂාව කැඩිච්ච තැනකින්ම ආයේ මාර්තා කියනවා නෑ ඔබ වහන්සේට ඒ දේ පුළුවන්. ඔබ වහන්සේට ඒ දේ කරන්න පුළුවන්. අනේ නිසයි ගාබ්‍රියෙල් දේව දූතයාත් දේවම්මට මංගලම් කීමේ අවසානදී දේවම්මට කියන්නේ දෙවියන් වහන්සේට නොකල හැකි කිසිවක් නැහැ. එතකොට මේ බලාපොරොත්තුවෙන් තමයි අපේ ජීවිත නිරන්තරයෙන් දැල්ෙන්නට ඕන. මේ බලාපොරොත්තු ඉටිපහනේ දැල්ල හැමතිස්සෙම මේ දැල් වෙනවා වගේ අපේ ජීවිතේත් මේ දැල්ල හැමතිස්සෙම දැල් වෙමින් තියෙන්නට ඕන. ඒ දැල්ල සමහරක වෙලාවට කුලඟක් එනවානේ. දැල්ල නිවෙන්න වගේ යනවා. අපිට නිවෙන්න දෙන්න බෑ. අපි හැම මොහොතෙම මේ දැල්ල දල්වාගෙන ඉන්නට ඕන. ඉටි දිය වෙනවා. හැබැයි දිය වෙන්න මොකද වෙන්නේ? දැල්ල ශක්තිමත් වෙනවා. දැල්ල කවදාවත් නිවෙන්නට ඉඩ දෙන්නට බෑ. ඉතින් මේ බලාපොරොත්තුව දල්වාගෙන ඉන්න දිවසිවරයෙක් වගේ අපි වෙන්නට ඕන. දිවසිවරයා හැම තිස්සෙම බලාපොරොත්තුව දල්වාගෙන තමයි ගියේ. අන්න ඒ දැල්වීමම අපේ ජීවිතවලත් තියෙනවා නම් උන්වහන්සේ පිළිගැනීමට පළවෙනි සාධකය ඔන්න අපේ ජීවිතේ අපිට සපුරල්ලන්ට පුරුවන්. අපි එහෙනම් මේ මොහොතේදී ස්වාමින් වහන්සේට යාක්ෂා කරමු. දිවි ස්වාමිනි, ඔබ වහන්සේ අද දවසේ මේ බලාපොරොත්තුව දල්වා ගැනීම ගැන අපිට අවධාරණය කරා. අපිට ඔබ වහන්සේ ඒ පිළිබඳ අනාවරණය කළා. ඔබ වහන්සේ ගැළවීම ඉතිහාසයේ මිනිස්සුන්ගේ හදවත් තුළ නිරන්තරයෙන් ඔබ වහන්සේගේ වචනය තුළ බලාපොරොත්තුව දැල්ලුවා. මේ මොහොතේ ස්වාමිනි, මගේ ජීවිතෙත් අපේ පවුලෙත් මේ බලාපොරොත්තු කියන දේවල් අපෙන් ඈත් වෙලා අපි මේ බලාපොරොත්තු ඈත් කරලා තියෙන මොහොතක්. නමුත් දෝ ස්වාමිනි, ඔබ වහන්සේගේ නාමය තුළ නැවතත් ඒ බලාපොරොත්තුන් අපේ ජීවිත තුළ දල්වා ගන්නට, ඒ ජීවිත තුළ දල්වා ගනිමින් ඔබ වහන්සේ අපිට සූදානම් කර ඇති, ඔබ වහන්සේ අපේ ජීවිතවලට
ලෑස්ති කරලා තියෙන ඒ ලස්සන බලාපොරොත්තුන් ගොන්නක ආශිර්වාදය අයිති කරගන්නට ඔබ වහන්සේට උගන්වන්න. ඒ වෙනුවෙන් බලාපොරොත්තුවේ දිවසිවරයෙක් වෙන්නට ඔබ වහන්සේ මා ආලේප කළ මැනව. මේ කී දේ බලාපොරොත්තුවේ ස්වාමියාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.